ආයුබෝවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුවට ඇතුළත් කර ඇති අනිවාර්යයෙන්ම විදේශගත යන ශ්‍රමිකයන් දැනුවත් කළ යුතු කරුණු කීපයක් සම්බන්ධ තමයි මම ඔබලාව දැනුවත් කරන්නේ. ඔබ සේවා ස්ථානයට ගිහිල්ලා ඔබේ සේවා යෝජකයත් එක්ක කොහොමද වෘත්තීය සේවා ස්ථානයක බවට පත් කරගෙන තමන්ගේ කටයුතු කරන්නේ. ඒ වගේම තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන විදේශ රැකියාව තුළ සේවා යෝජකයාගේ කැමැත්ත දිනාගෙන කටයුතු කරන්නට ඔබ කොයිතරම් සුදුසුකම් තියෙන කෙනෙක්ද කියන එක අපි පෙර සූදානමක් විදියට ඇති කරන්න ඕන නිසා තමයි මෙවැනි කරුණු ගැන ඔබත් එක්ක සාකච්ඡා කළ ඔබව දැනුවත් කරන්නේ. ඒ නිසා විදේශ රැකියාවට යන කෙනෙක් විදේශ රටවල්වල පිරිසිදුකම ගැන ඉතා ඉහළ මට්ටමේ කැමැත්තක් දක්වනවා. ඒ නිසා ඔබ විදේශ රැකියාවට යන කෙනෙක් විදියට ඉතාම තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම ගැන ඉහළ මට්ටමක කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මොකක්ද මේ පෞද්ගලික පිරිසිදුකම? ඔබ දිනපතා පිරිසිදුකම ගැන වැඩි අවධානයක් යොමු කරන කෙනෙක්. ඔබ දන්නවා මේ කාලය ගත්තාම COVID-19 කියන වෛරසය ආසාදනය වෙන්නෙත් ගොඩාක් දුරට අපිරිසිදුකම නිසා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ නිසා ඔබ ඉතාම හොඳින් ඒ ගැන කරුණු අවබෝධ කරගෙන මේ කාලයේ විදේශ රැකියාවට යන ඔබ අනිවාර්යයෙන්ම පෞද්ගලික පිරිසිදුකම ගැන ඉහළ මට්ටමේ දැනුවත්කමක් තියාගෙන කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ දිනපතා හොඳින් ස්නානය කරන්න ඕනේ. ඒ ස්නානය කරනකොට තමන්ගේ හොඳ මට්ටමේ තමන්ගේ කොණ්ඩය පවත්වාගෙන යන්න ඕනේ. දිනපතා නෑම කොණ්ඩයට සුදුසු සබන් වර්ගයක් හෝ නැත්නම් ෂැම්පෝ තමයි ඉතාම හොඳ මට්ටමේ තමන්ට සුදුසු ෂැම්පෝ වර්ගයක් පාවිච්චි කරලා කොණ්ඩය පිරිසිදු කරගන්න. ඒ වගේම පිරිමිකා පාර්ශවයේ කෙනෙක් නම් දිනපතා රැවුල කොණ්ඩය තමන්ට සුදුසු මූණට ගැළපෙන විදියට කොණ්ඩය කපාස් පිරිසිදුර සකස් කරගන්න. ඒ වගේම අත් කිහිලියට පිරිසිදු කරලා ඊගාවට අනවශ්‍ය රෝම කූප ඇති තැන් ඒව ඉවත් කරලා පිරිසිදු කරගන්න ඕනි. ඒත් එක්කම තමන්ගේ අනිකුත් පිරිසිදු කිරීමේ කාර්යයන් වලදී දිනපතා වෙසිකිලි භාවිතය ඒ වගේම සනීපාරක්ෂක කටයුතු ගැන හොඳින් හිතලා ඒ ගැන පිරිසිදුකම ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම තමයි පිළිවෙලට කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ බාහිර පෙනුම හොඳින් පවත්වාගෙන යන කෙනෙක්. බාහිර පෙනුම ගත්තාම තමන් අඳින ඇඳුම ඒ වගේම තමන්ගේ පාවිච්චි කරන සියලු පැළඳුම් සපත්තු සෙරෙප්පු එහෙම නැත්නම් තමන්ට ඇඳුමට ගැළපෙන විදියට තමන් පරිහරණය කරන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ බාහිර පෙනුම දැක්කහම කෙනෙකුට හිතනවා මෙයා වෘත්තිකයෙක්ද එහෙම නැත්නම් මානසික අපහසුතාවයට පත් වෙච්ච කෙනෙක්ද. ඒ නිසා ඔබ ඔබේ බාහිර පෙනුම හොඳ මට්ටමේ පවත්වාගෙන යන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔබ පෞද්ගලික ගුණාංග හොඳින් වර්ධනය කරගත්තු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් හොඳින් ඇති කරගත්තු කෙනෙක් වෙන්න ඕනේ. ඒ පෞද්ගලික ගුණාංග ගත්තොත් අපි පළවෙනියට අපි කතා කරනවා පිරිසිදුකම. ඊළඟට පිළිවෙලට වැඩ කරන කෙනෙක්. ඊගාවට හොඳ වචන කතා කරන කෙනෙක්. ඒක වචන කතා කරනකොට අපිට භාෂාව ඉතාම වැදගත් වෙනවා. අපි මේ පුහුණු කාලය තුලදී ඔබට භාෂාව ගැන වෙනම දැනුවත් කරනවා. කොහොමද අපි ඒ රටේ සංස්කෘතියට ඔබවින විදිහට තමන් කෙනෙක් එක්ක කතා කරන්නේ? පුද්ගලාන්තර ගුණාංග පුද්ගලාන්තර සම්බන්ධතා පවත්වන්නේ කොහොමද? ඊළඟට යහපත් හැසිරීම. ඒකට ශබ්ද නොනග කතා කිරීම. ඒ වගේම එහෙම නැත්නම් අපි කියනවා නිශ්ශබ්දතාවය. ඒ රටවල අය කැමති නෑ අපි වගේ කෑකෝ ගහලා කතා කරනවට. දැන් ඕගොල්ලන් කතා කරනකොට දැන් මම මෙතන අපි දකිනවා සමාජයට ගියාම ඕනතරම් මිනිස්සු කෑ ගහලා කතා කරනවා. ගුවන්තොටුපළට ගියොතින් එතන තැනත් අමතකයි. ඒ නිසා අපි හැමතිස්සෙම තමන්ගේ ළඟ ඉන්න කෙනාට ඇහෙන විදියට කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒත් එක්කම පෞද්ගලික ගුණාංග හොඳින් වර්ධනය කරගෙන තියෙන්න ඕනේ. ඊළඟට තමන් පුද්ගලාන්තර සම්බන්ධතා පවත්වන්න භාෂාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබ යන්නේ මැද පෙරදිග රටකට නම් අරාබි භාෂාව මුල් වශයෙන් ටිකක් ඉගෙනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ සේවා ස්ථානයේ හින්දි භාෂාව කතා කරන කෙනෙක් නම් ඔබ හින්දි භාෂාව ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඔබ සේවා ස්ථානයේ ඉංග්‍රීසි භාෂාව කතා කරන තැනක් නම් ඔබ ඉංග්‍රීසි භාෂාව හොඳින්
දැනගෙන තියෙන්න ඕනේ අඩුම තරමින් මූලික අවස්ථාවේදී ඔබ ඒ අයත් එක්ක සුහදතාවය පවත්වන්නට අවශ්‍ය මූලික කරුණු ටික ඉදිරිපත් කරන්න කතා කරන්න ඒ භාෂා දැන ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. මම වසර ගාණක් විදේශ රැකියාව තුළ හිටපු කෙනෙක් විදියට අපි දන්නවා විදේශ රැකියාවේදී එහෙම කතා කරන සුහදතාවයේ පවත්වන පිරිසිදුකමට මුල් තැනක් දීලා තමන් පිළිවෙලට කටයුතු කරන ඒ ආගමට ඒ සංස්කෘතියට ගරු කරන කෙනෙක් විදිහට ඒ රටට ගියොත් ඒ හාම්පුතාලා කිසිම කරදරයක් කරන්නේ නැහැ. හොඳ ඉහළ පිළිගැනීමක් අරගෙන ඔබ සේවා ස්ථානයේ ඔබේම ගෙදර නැත්තම් ඔබේම සේවා ස්ථානය ශ්‍රී ලංකාවේ තමන් හිතුවටත් වඩා හොඳ සේවා ස්ථානයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.